අයිබෝවන් හරිතේ හරියටම කියන එන සිත ටීවී උදැසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මම තමයි ගස් කපන්නේ මම තමයි පහත් බිම් ගොඩ කරන්නේ ඔක්කොම කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය බැලුවම පේන්නේ සුරකිමු ගංගා වැඩසටහන ආරම්භ කරමින් ජනපති කියයි साधारण इष्ट नौनिंग විලාසිතාවක්ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට සෑම දිනම තම වගකීම ඉටු කිරීමට එක්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටිනවා ඒ සුරකිමු ගංගා ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාවට නංවන සුරකිමු ගංගා ගං ඉවුරු ආරක්ෂා කිරීමේ වැඩසටහන කතරගම ප්‍රදේශයේදී ක්‍රියාවට නැංවුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් කතරගම මැණික්ගං ඉවුර අභියස ස්ථාපිත කර ඇති සුරකිමු ගංගා ස්මාරකය විවෘත කරනු ලැබුවා. පසුව ජනාධිපතිවරයා විසින් සුරකිමු ගංගා ව්‍යාපෘතියට අදාළ තොරතුරු ඇතුළත් වෙබ් පිටුවද නිල වශයෙන් විවෘත කළා. අනතුරුව ව්‍යාපෘතියේ සමීක්ෂණ වාර්තාව සහ සෝභා කෙත සංගරාව මෙන්ම මිහිමඩල පුවත්පත පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු වුණා. එම අවස්ථාවට මහා සංගරත්නය මෙන්ම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. පරිසර දූෂණය අද සියලු දෙනාගේම සාකච්ඡාවට භාජනය වී තිබෙනා වගේම ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් වෙමින් තිබෙනවා. විවිධ බොරු ප්‍රචාරත් විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. මම තමයි මේ පරිසරයට අහිතකර කරන්න ප්‍රධානතම එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ. මගේ කර්මාන්ත තමයි ඔක්කොම මේ අපද්‍රව්‍ය ගංගාවලට එක්කහු කරන්නේ. මම තමයි පහත් බිම් ගොඩ කරන්නේ. මේ සියලුම දේවි කරන්නේ මම කියලා තමයි අනිත් හැමෝම මේ පරිසරය ආරක්ෂා කරන අය වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම පේන්නේ. ඉතින් මම මේ සියලුම සමාජ මාධ්‍යවල මේ පරිසරය ගැන කතා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් මේ විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කතා නොකර හැම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කරගන්නට ඉතාමත්ම පහසුයි. කිරිගොවියා ඔවුන්ගේ හරක් කන්න දෙන්න තෘණ භූමි නැහැ කියනකොට රාජ්‍ය නායකයා හැටියට මම ඒකට පිළිතුරක් දෙන්නට උනේ. ඒකට විසඳුමක් දෙන්නට උනේ. ඒ හින්දා තමයි මම කිව්වේ පාරම්පරිකව මේ අපේ ගොවි ජනතාව වගා කරපු ඉඩම් යම් කිසි වැරද්දක් නිසා ඔවුන්ගෙන් ඉවත් වෙලා තිබෙනවනම් ප්‍රායෝගිකව බල්ලේව ලබා දෙන්න කටයුතු කරන්නට කියලා. මේක වැරදි විදියට අර්ථකථනය කරලා මේ කැලෑ කපන්න අවසර දුන්නා කියලා කියනවා. ඒ ගොවි ජනතාව ගමේ ජීවත් වෙන ජනතාව කවදාකවත් කැලෑ විනාශ කරන්නේ නැහැ. පිටින් ගිය අය තමයි ව්‍යාපාරික වැඩ කරන අය තමයි කැලෑව කපන්නේ. අපි වැඩ කරන්නේ ජනතාවට. ඉතින් ජනතාව තලාපෙලා නීතිය රකිලා වැඩක් නැහැනේ. වත්මන් ආණ්ඩුව විසින් සිදු කරගෙන යන ලබන දැවැන්ත පාරිසරික විනාශයට විරෝධය පළ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. රටේ විවිධ ප්‍රදේශවල සිදුවන පරිසර විනාශයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා පෙළපාලියක් සංවිධානය කර තිබුණා. ටෙක්නිකල් මන්සන්දියෙන් ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලිය කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කළා. අද පසුරේ ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලියත් සමග කොළඹ කොටුව සහ තදාසන්න ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයකුයි දක්නට ලැබුණේ. ක්ෂණය
අද ලංකාවේ කොම්පැනි ගිහිල්ලා සෝලා පැනල් ගහන ගස් කපලා සූර්යකෝෂ ගහන රටක් මේක ජල විදුලිය කියලා කියන්නේ සාමාන්‍ය පරිසර හිතකාමී බලශක්තියක් ලෙස තමයි පිළිගන්නේ නමුත් අපි අද අපිට පේනවා ලාභය පස්සේ දුවන කුඩා ජල විදුලි බලාගාර කියලා හදාගෙන තින ඒ ලාභය ප්‍රශ්නේ දුවන සමාගම් නිසා අද සබරගම පළාත මධ්‍යම පළාතේ මහා පරිමාණ වන පරිසර විනාශයට වග කියන්නද ඕන වෙලා තිබෙන්නේ මේ ලාභය පස්සේ දුවන විදුලි බල සමාගම් මිසක් වෙන කවුරුවක් නෙමෙයි ඒ නිසා තමයි අපි කිව්වේ මේ පරිසරක ප්‍රශ්නය හුදු තාක්ෂණයෙන් විසඳන්න බෑ ඒ විසඳන්න පුළුවන්කම තිබෙන්නේ පොඩි මිනිස්සු ගැන හිතන පහළ පන්තියේ මිනිස්සු ගැන හිතන සමාජාත්මක ප්‍රතිපත්තිත් එක්ක විද්‍යාවත් එකතු කරොත් තමයි අද සමහර අය මේ පරිසර ප්‍රශ්නයට මැදිහත් වෙන්න උත්සාහ කරනවා ඒ පසුගිය කාලේ මහා පරිමාණ පරිසර විනාශ කරපු අය නිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අතේ තියෙන කියත බිම තියන්න ඕන හැබැයි ඒ කියත බිම තියලා ඒක සජිත් ප්‍රේමදාසලාට රනිල් ප්‍රේමසලාට අරන් දීලා නැහැ ඒකලෝ තම අරන් දීලා වැඩක් නැහැ දැන් අපිට පේන බලයට ආපු මොහොතේ ඉඳන් මෙරටේ රක්ෂිත වනාන්තර වලට කඩලාන වලට ජන රක්ෂිත වලට අපලයක් පළ දීලා වගේ නන්දසේනලා මේ ඔක්කොම විනාශ කරමින් ඉන්නවා අපි කියන්නේ කැමති මේ වතුර බීපු මිනිස්සු මේ තුන් වේල කාපු මිනිස්සු මේ මහ පොළවේ ජීවත් වෙන මිනිස්සු ඒවා විනාශ කරන්න උඹලට ඉඩ දෙන්නේ නැහැ වහාම අකුල ගනින්න උඹලගේ ඔය නොසන් දෙක කියන්න අපි කැමති ආදරණීයයන්ගේ තරමේ කෝණා කෝණු වනාන්තරේ රකින්න උල්පත්තික රකින්න ගංගා ඇලතොල රකින්න ඔබටත් මටත් කාටත් අයිතියක් තියෙනවා අන්තිම විවස්ථාවේ ඒක මොකෙකුටවත් අකුලන්න දෙන්න පුළුවන් කමක් නැහැ ලෝකේ ප්‍රකාශනපත් කරා ජල දිනය කියලා දිනයක් ඒ දිනය අද දිනය ඒක තේමාව දාලා තියෙනවාද ලංකාවේ තිරසාර සංවර්ධනයේ සඳහා ජලය ආරක්ෂා කරන්න ඕනේ කියලා තේමාවක් දාලා තියෙනවා එතුමා ගිහිල්ලා මැණික් ගඟ සොරකින්න දැන් ගිහිල්ලා මේ වෙලාවේ කතරගම හෙලිකොප්ටරේ වාණ්ඩ කියලා තිබුණු කුණු ගස් ටික කපලා දැම්මා අද ගියා සොරකින්න ජිනීවා යෝජනාවලිය සකස් කර ඇත්තේ යුක්තිය සාධාරණත්වයේ හෝ අදාළ කුසලතා පදනම් කරගෙන නොවන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ යෝජනාව ගෙනල්ලා තිබෙන්නේ කිසිසේත් යුක්තිය සාධාරණත්වය හෝ මේ ප්‍රශ්නයට සම්බන්ධ කුසලතා පදනම් කරගෙන නෙවෙයි කිසිසේත් නැහැ ශ්‍රී ලංකාවට විරුද්ධව මේ යෝජනාව අත්සන් කරලා තිබෙන රටවල් 40ම එක කොටසක් පමණයි උතුරු ඇමරිකාව හා බටහිර යුරෝප ආසියානු මහද්වීපෙන් එකම රටක්වත් මේ යෝජනාව අත්සන් කරලා නැහැ අප්‍රිකානු මහද්වීපෙන් එක රටක් පමණයි ඒකෙන්ම පැහැදිලිව එනවා මේ යෝජනාවෙන් පිළිඹිබවන්නේ ගෝලීය මතයක් නෙවෙයි කියලා. බොහොම පටු භූගෝල ශාස්ත්‍රීය ප්‍රදේශය නියෝජනය කරන මතයක් තමයි අඩංගු වෙලා තිබෙන්නේ මෙම යෝජනාව. අත වශයෙන් මේක හාස්‍යයට කරුණා. අපි පසුගිය රජයෙන් ජනමාධ්‍ය මර්ධනයක් කරෙත් නැහැ. මොකද පහුගිය රජයෙන් ජනමාධ්‍ය මර්ධනය කරා කියනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රාජපක්ෂවරුන්ට හොරු 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 කියලා කිව්වේ මේ රටේ ජනමාධ්‍ය තුලින් මිසක් වෙන මොකකින්වත් නෙමෙයි. ඒ වගේ මර්ධනයක් කරා නම් කවදාවත් ඒ වගේ බොරු මතයක් සමාජගත කරන්න ඒ රජය ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අදටත් අපි දන්නවා පහුගිය රජය මේ රටේ Facebook තහනම් කරා. මේ රටේ සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් නතර කළා දැම්මා. අපිට පූර්වාදර්ශ තියෙනව අවශ්‍ය නම් කරන්න. නමුත් අපේ රජය කවදාවත් මාධ්‍ය මර්ධනයක් තියා අඩු ගානේ සමාජ මාධ්‍ය වලටවත් තහංචියක් දාන්න හිතන රජයක් නෙවෙයි. මාධ්‍යයක තියෙන සමාජ වගකීම මාධ්‍යයකින් සමාජයට සිදුවෙන සේවය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් සහ ඇගැයීමක් තියෙන රජයක් තමයි අපේ රජය. මාධ්‍යවේදීන් කුමන මතදරුවත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් ඇතුළු සියලු දෙනා එක් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේද අදහස් පළ කරමේ. වෙබ් මාධ්‍යවේදියෙක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට කොළඹ අපරාධ කොට්ටාසය හමුවට පැමිණ ලෙසට පොලිසිය විසින් දැනුම් දී තිබුණා. ඒ අනුව රාජිත සේනාරත්න මහතා සහ චතුර සේනාරත්න මහතා කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණ අතර පැය පහක ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් පිටව ගොස් තිබෙනවා. මේක අර සුජීව ගමගේ කියන නිදහස් මාධ්‍යවේදියාව පැහැර ගැනීම ගැන ඒකෙදී රෝහල් ගත කිරීම ගැන මම කව මම වෛද්‍යවරයෙක් අවශ්‍යයෙන් සහ
හිටපු සෞඛ්‍යමතිවරය වශයෙන් විතරක් නෙවෙයි ඒ කාලෙත් මම වෛද්‍යවරයා වශයෙන් මම 10000 ගණක්කට වැඩිය 10000 ගණන් රෝගීන්ව මම මේ විදිහට යවලා තියෙනවා පෞගේ කාලේ ලසන්ත වික්‍රමතුංගල එතකොට මැරුවේ එතකොට අදත් නැහැ ආගියත කවුද අපේ ඉක්නලි ගොඩලා එතකොට අපේ කීත් නොයර්ලා උපාලි දෙන්නකෝන්ලා පොහොද්දල ජයන්තලයි කකුල් කඩුවේ මේ ඉතිහාසයත් එක්ක තමයි මිනිස්සු බලන්නේ සුජීවදියා සිරස ගිනි තිව්වා සියත ගිනි තිව්වා දැන් අපේ ගිය අවුරුදු පහේදී තමුන්නාන්සලගේ කවුරු හරි මාධ්‍යවේදියෙක්ගේ ඇඟේ හැපුණ එකෙක් ඉන්නවාද අපේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් හරි නෑනේ තමුන්නාන්සලනේ රටපාලනය කළේ අපි අය බය වෙන්න එපා තමුන්නාන්සල මොන මත දැරුවත් මාධ්‍යවේදීන්ට අත තියන්න ආවොත් අපි හිරේ යන්න හරි අපි එනවා අපි හිරේ ගියත් අපි එල්ලුම් ගස් ගියත් අපි එනවා ඒක දේශපාලඥයාගේ යුතුකම මම වමේ ව්‍යාපාරේ ඉඳලා මං ගුටි කාලා තියෙනවා කඳුළු ගෑස් කාලා තියෙනවා බැටන් චාර්ජ් කාලා තියෙනවා බෝම්බ කෑලි හතරක් ඇඟේ තියෙනවා හිරේ විලංගුවේ වැටලා තියෙනවා සියලු දේශපාලන වෙනුවෙන් පුද්ගලික හේතුවක් හින්දා නෙවෙයි ඉතුරු ජීවිත කාලෙත් ඒකටම කැප ගන්නවා මම නැති කාලෙක චතුරු ඉන්නවා ඒ වැඩටි කරගන්න තමන්ගේ නොහැකියාව වහගන්න මේ මාධ්‍ය ආයතනට දරුවන්ට තර්ජනය කරන එක නතර කරන්න මේ මාධ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කරන්න ඕනේ මාධ්‍ය ආයතන වලට ඒ නිදහස තියෙන්න ඕනේ ඒකට අත තියන්න එපා ඒ වෙනුවෙන් අපි ඉදිරියට එනවා විපක්ෂයක් හැටියට වග කියන විපක්ෂයක් හැටියට අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපි ඉදිරියට එනවා කියන එක කියන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධයයි චෝදනා එල්ල වී ඇති වැරදිකරුවන් හට එළමෙන අප්‍රේල් 21 වනදාට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වූහොත් දිවින පුරා විරෝධතාවයක් පවත්වන බව කොළඹ අගරතුකුරු කාර්දිනල් වැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා රාගම බැසිලිකා දේවස්ථානයේ දේවමහයක් අමතමින් කාර්දිනල් හිමිපාණන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා පාස්කු ප්‍රහාරයේ සත්‍ය යුක්තිය සහ සාධාරණත්වයේ ඉටුවන ලෙසට දේව මෑණියන්ගේ මැදිහත්කාරීත්වය ප්‍රාර්ථනා කරමින් විශේෂ දේව මෙහෙයක් රාත්‍රියේ රාගම බැසිලිකා දේවස්ථානයේදී පැවැත්ුණා. ඒ කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කවුරු ජනතාව පාවා දුන්නත් බිල්ලට දුන්නත් අපි අපේ ජනතාවට එහෙම කරන්නේ නැහැ මොන අභියෝග ආවත් මොන බලවේග ක්‍රියාත්මක වුණත් යුක්තිය ඉටුවන තුරු අපි ජනතාව සමග පෙරමුණේ ගමන් කරනවා ලබන මාසේ නම් අප්‍රේල් 21 වෙනිදා වෙනකොට ජනතාවට යුක්තිය ඉටුවන බව දකින්නට නැත්නම් අපි 21 වෙනිදා අපි කරන විරෝධය ඉතාමත්ම ශක්තිමත්ව ලංකාව පුරාම කරන්නට අපි කටයුතු කරන බව දන්වා සිටිනවා විනිවිද භාවයෙන් යුක්තිය ක්‍රියාදාමයක් තුල කිසි කෙනෙකුට විශේෂ සැලකිලි දක්වන්නේ නැතුව ඒ කොමිෂන් සභාවේ දීලා තියෙන නියෝග අනුව අඩුගානේ එහි වැරදිකරුවන් ලෙස නම් කරලා තියෙන සමහර උදවිය උසාවිය හමුවට ගෙනෙන්නට 21 වෙනිදාට කලින් මේ රජය කටයුතු නොකළොත් අපිට අපේ විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්නට වෙනවා ඒක අපි අතහරින්නේ නැහැ මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකළ සයිනෝෆාම් කොවිඩ් මරදන එන්නත ජනතාවට ලබා දීමට රජය කෙන ඇති තීරණේ නිවැරදි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හොරණ ප්‍රදේශයේ පැවති 60 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් කොවිඩ්-19 මර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරයේ නිර්මාණ වෙලා තිබෙනවා එන්නත් ගණනාවක් මේ හැම එන්නතකටම අනුමැතියක් ලැබිලා නැහැ දැන් අනුමැතියක් ලැබුණු එන්නත් ප්‍රමාණයක් අපේ රටට ලැබිලා තියෙනවා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්න අපි දන්න විදිහට කොවිඩ්-19 මර්ධනය කිරීම වෙනුවෙන් එක පුද්ගලයෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙක ගන්න දෙන්නට ඕන හැබැයි අපේ රටේ ජනගහනය 120,000කින් ඒකිනුත් සුළු ප්‍රමාණයකට දැන් පළවෙනි එන්නත දීලා දැන් ආණ්ඩුව ඔළුව කසකස බලන් ඉන්නවා කොහොමද දෙවෙනි එන්නත ගන්න කියලා දැන් අලුත් දෙයක් කරන්න හදලා අපේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකරපු තවත් විශේෂඥ වෛද්‍යාචාර්යවරුන් 10 දෙනෙක් අත්සන් කරලා ප්‍රතික්ෂේප කරපු සයිනෝෆාම් කියලා එන්නත රටේ ජනතාවට දෙන්නට උත්සාහයක් තිබෙනවා කියලා අපිට කනින් කොනින් දැනගන්නට ලැබිලා තිබෙනවා. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන එක වැරදි නේද? පිළි නොගත් එන්නතක් අපේ රටේ ජනතාවට මේ රජය ලබා දෙනවද නැද්ද කියන එක ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි. කුමන පදනමක් මතද මේ සයිනෝෆාම් එන්නත ජනතාවට දෙන්නට යන්නේ? ජීවන වියදම පාලනය කිරීමට ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. සිංහල අවුරුද්ද සමරන්න මේ රටේ ජනතාවට යම්කිසි විදියක සහනයක් දෙන්න ඕනේ. ජීවන වියදම පාලනය කරන්න ආණ්ඩුවට කිසිදු වමනාවක් නැහැ. මේ වෙනකොට මුංගට කිලෝ එකක් රුපියල් 1200ක් වෙලා. කුකුල් මස් කිලෝ එකක් රුපියල් 600න් එහා ගිහිල්ලා. ඒ විතරක් නෙවෙයි පරිප්පු ටික සීනි ටික පොල් ගෙඩිය හාල් ටික
පාලනය කළ නොහැකි මට්ටමට ඉහළට දිගින් දිගටම ගමන් කරමින් තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා ජිනීවා ඡන්දය අද පැවැත්වෙනවා. ඒ සඳහා සහයෝගය ලබා ගැනීමට මුස්ලිම් රටවල් වලට දුරකථනයෙන් කතා කරා කියලා මාධ්‍ය වාර්තාවක් පළ වෙලා තියෙනවා මම දැක්කා. මුලින් මෘතදේහ භූම දානය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා සිංහයෝ වගේ කියාගෙන හිටපු අය අවසානයේදී මෘතදේහ භූම දානය කරන්න ඉඩ දුන්නා. වලාත් සභා මැතිවරණයේ ව්‍යවස්ථා සංශෝධනයකින් මිස පවත්වන්නේ නැහැ කියලා සිංහ ගර්ජනා කරපු කණ්ඩායම ඉන්දියාවේ බලපෑමිනකොට පළාත් සභා මැතිවරණය තියන්න තීරණය කරනකොටම සරත් වීරසේකර මැතිවරයා කියනවා අපි බුරුකාව තහනම් කරනවා කියලා. අර අමාත්‍යංශ ලේකම්වරයෙක් කියනවා එහෙම සූදානමක් අපේ නැහැ කැබිනට් මණ්ඩලයේවත් සාකච්ඡාවට ගන්නෙ නැහැ කියලා. මොකද ඒ උනේ නැවත වතාවක් මතක් වුණා ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී මුස්ලිම් රටවල ඡන්දය ගැනීම අපිට කියන්න තියෙන්නේ ලැජ්ජයි මේ දෙබිඩි ප්‍රතිපත්ති. පෙරේදා ජනාධිපතිතුමා එක්තරා රැස්වීමකදී ඌ මගේ නම නොකිව්වත් මගේ නම ගම්මේන ආකාරයට ප්‍රකාශයක් කෙරුවා. එනම් පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරේ සහෝගේ පෞලිය සමාජිකයින් හන්තාන ප්‍රදේශයේ එලි පැහැල කිරීම සම්බන්ධයෙන් කවුරුවත් අඬන්නේ නැහැ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ කවුරුවත් අඬන්නේ නැත්තේ එතන පරිසර විනාශයක් සිද්ධ වෙලා නැති නිසා. අපි අතිගරු ජනාධිපතිතුමා ආරාධනා කරනවා මගේ ඊටපඩ එන්න කියලා. ඌට විතර බලා ගන්න පුළුවන්. මම මාධ්‍යවේදීන්ට ආරාධනා කරනවා එන්න මේ ඉඩම් බලන්න සම්පූර්ණ වියදම මගේ ගන්න. බස් එකක් උඩට දෙන්නම්. මගේ වියදම සම්පූර්ණ සාතු සප්පායම් උඩට විදියට. ඒක ආණ්ඩුවට විශාල වුණක් තියෙන නිසා මේ ඉඩම ගැන මම මේ ඉඩම රජියත් එක්ක සාකච්ඡා කරලා සංවේදී පාරිසරික ව්‍යාකෘතියකට දෙන්න සූදානම්. මොකද අපි බෞද්ධ යටියට මේක අත්හරින්න ඉගෙන ගන්න ඕන. වර්තමානයේ පවතින බඩුමිල පිළිබඳව සොයා බැලීමට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණියා. වර්තමානයේ පවතින බාණ්ඩවල බිල ගණන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණියා. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසල් නිරීක්ෂණය කළ මන්ත්‍රීවරුන් බාණ්ඩවල මිල ගණන පිළිබඳව විමසා සිටියා. මේ ආණ්ඩුව ඇත්තටම ඉතාම අසාර්ථක තත්ත්වයට මේ රටම ගෙනහිලා තියෙනවා. අද ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ ඇත්තටම දේශීය ගොවියව ආණ්ඩුව විසින් ආනයනය කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ පළවෙනි අවුරුද්ද කොවිඩ් හින්දා කොරෝනා හින්දා කන්න බැරි වුණා. දැන් මේ දෙවෙනි අවුරුද්ද එනවා තව සති දෙකකින් සිංහල හින්දු අවුරුද්ද. දැන් මේ බඩු මිලේ තියෙන මිල ඉහළ යාම නිසා අද ජනතාවට මේ දෙවෙනි අවුරුද්දත් අවුරුදු කන්න බැරි තැනකටද අවිල්ලා තියෙන්නේ. දැන් බඩු මිලෙනුත් ෆේල්, කොරෝනා වෙනුත් ෆේල්, අධ්‍යාපනයනුත් ෆේල්, යටිතල පහසුකම්නුත් ෆේල්. ඒ නිසා අපි බඳුල මාත්‍යර කියනවා මේක ආයේ මේ 2500 වගේ කතා කියලා මිනිස්සුන්ව බොරුවට රවට්ටන්න එපා. මේක හඳෙන් හාල් ගනලා දෙන්න බෑනේ. දැන් කියනවා බැරිම තැන කියනවා ඉන්දියාවෙන් පොන්නි සම්බගෙනවා කියලා ලක්ෂයක් මෙට්‍රික් ටොන් ආණ්ඩුව කිව්වේ ඉන්දියාවෙන් හාල් කියනවා කියලා. ආණ්ඩුවේ අසාර්ථකභාවය පේන්නේ නැවෙන් හාල් කිලෝ ලක්ෂේ බාපු වෙලාවට. අවුරුත් තේරුම් අරගෙන තියෙනවා මේක වැඩ බැරි ආණ්ඩුවක් කියලා. අලුත් අවුරුද්ද වෙනකොට අඩුම ගන්න 125කට 30කටවත් සම්බ කිලෝ එකක් ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක රටට ජයග්‍රහණයක්. මිල පාලනය කෑකින් තොරව අද අත්‍යවශ්‍ය භාණ්ඩ අසාමාන්‍ය ලෙස අද ඉහළ ගිහිල්ලා තිබෙනවා. සිංහල හා ඉන්දු අලුත් අවුරුද්ද සමාන දෙකයි තියෙන්නේ. අනිවාර්යෙන්ම තව සමාන දෙකක් යනකොට ස්වභාවිකවම භාණ්ඩ ඉල්ලම වැඩි වෙනවා. ඉල්ලුමට අනුව සැපයුම නැහැ. අනිවාර්යයෙන්ම ඉතාම අසීමිත ලෙස ඉහළ යාමක් සිද්ධ වෙනවා වෙළඳ පොලේ. ආණ්ඩුව නොයෙකුත් ආකාරයේ පොරොන්දු ලබා දීලා විශාල වශයෙන් ජනතාව අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ලබන මාසයේ වෙනකොට මීට වඩා අදබල ලෙස ආර්ථික දරිද්‍රතාවය ආර්ථික පීඩනය ජනතාව මත වැටෙනවා. ජනතාව ඊට විරුද්ධව නැගී හිටිනවා. ඒ නැගී හිටීමට විරුද්ධව තමයි දැන් ජනාධිපතිතුමා එතුමාගේ අර සුපුරුදු ගෝසාව පටන් අරන් තියෙන්නේ. නාරහේම් පිට සම්බා දැක ඩඩ්ලිව මතක් වුණා. කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල් වුණා. කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල් වුණා. රටේ සහල් හිඟයක් පවතින බවට සිදු කරන චෝදනා අසත්‍ය බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වේද අදහස් පළ කරමින්
රජයේ කිසිදු පාර්ශවයක් මේ බෝල් සම්බන්ධ නැහැ. දැන් අපි ඔබට කියන්න පුළුවන් රජයේ නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ ඥාතීන් පිරිසක් මේ මෝල් කරනවා කියන එක ඇත්ත. හැබැයි ඒකයි රජය කියන කෙනකගෙන කාරණා දෙකක්. ඉතින් අපිට ඒක අදාළ නැහැ. ඒ නිසා තමයි පළවෙනි වතාවට අතිගරු ජනාධිපතිතුමා මිලියන 23000ක් වී මිලදී ගැනීම සඳහා ලබා දුන්නේ. මේ අවුරුද්දේ වී මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් මිලදී ගන්න ආණ්ඩුව මැදිහත් වුණේ ඒ නිසා. ඉතින් ආණ්ඩුවේ කාට හරි උදව් කරන්න ඕන නම් වියලේ මණ්ඩලයේ මේ මැදිහත් වෙන්න ඕනේ නැහැ. වී වෙළඳ පොළට ගිහිල්ලා තරඟකාර ලෙස වී මිලදී ගැනීම කරන්න ඕනෙත් නැහැ. සාණ්ඩුව උත්සාහ කරන්නේ මේ ඒකාධිකාරිය බිඳින්න. ඒක තමයි ආණ්ඩුවට අවශ්‍ය ගොවියට සහතික මිල ලබා දෙන ගමන් පාරිභෝගිකයට සහතික මිලට වී ලබා දෙන්න. ඒ නිසා රටේ හාල් හිඟයක් තියෙනවා කියලා බොහෝ අය කතා කරනවා. මම කියනවා කොහෙත්ම නැහැ. හාල් හිඟයක් නැහැ කියන කෙනෙකුට මගෙත් එක්ක එන්න කියන විවාදයකට. මේ කන්නේ අපි වී අපි කුඹුරු හෙක්ටයාර 764000ක් අපි බගා කරලා තියෙනවා. ඒ කියන්නේ අපට වී මෙට්‍රික් ටන් මිලියන 3.2ක් තියෙනවා. ඒ කියන්නේ හාල් මෙට්‍රික් ටන් මිලියන 2ක් අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ මාස 6කට අපිට හාල් තියෙනවා. අපි තාම යල වගා කරලා නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය හාල් තියෙනවා. මේ හාල් හංගවලා. මේක ජාතික අපරාධයක්. ඒ නිසා තමයි ආණ්ඩුව මැදිහත් වෙන්නේ අපිට අදාළ නැ x ද y ද z ද කියලා. අපි උත්සාහ කරන්නේ v ගොවියට සහතික මිල දෙන්නත් පාරිභෝගිකයට සහතික මිලට හාල් ලබා දෙන්නත් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම් අත්සන් නොකිරීමට රජය තීන්දුව කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එම්සීසී ගිවිසුමට ශ්‍රී ලංකා රජය එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම අද ප්‍රීතිපද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, එච්.එම්.ඩී. නවාස් යන මහතුරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹීමට තීරණයක් ගෙන නොමැති බවයි සඳහන් කළේ. එමෙන්ම ඇමරිකානු හමුදා ස්ථානගත කිරීම වලට අදාළ සෝෆා ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන්ද රජයේ තීරණයක් ගෙන නොමැති බවයි නියුච සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියේ. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට පනවා තිබෙන සිරදඬුවම් ජලි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. එම මෝසම තුලින් රංජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ යම් පුද්ගලයෙකුට නියම වන දඬුවමකට එරෙහිව අභියෝජනාවක් ඉදිරිපත් කිරීමට නීතිමය හිමිකමක් පවතින බවයි. තෙල් සහ රබර් වතුකම් කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට නිවේදනය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20ක් විසින් ගොනු කර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වෙනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශයේ මිනිමාවට පත් කරනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.